සුබ දවසක් කියලා පිළිගන්නවා සුපුරුදු පරිදි මගේ YouTube channel එකට මගේ යාළුවෝ හැමෝම. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාලා හැමෝටම මාරම වැදගත් වීඩියෝ එකක් තමයි අදත් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් වැඩිය තබහක් ඕනේ නැහැ. අද වීඩියෝ එකට යමු. ඉතින් ඊට කලින් පුංචි දෙයක් කියන්නම්. අපේ YouTube channel එකට තාමත් අලුත් කෙනෙක් නම් අපේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් ආඩ කිසිම මුදලක් ගන්න නැහැ යාළුවනේ. දැන්ම වීඩියෝ එකට තියෙන subscribe button එක click කරන් එතන එන bell එක all notification click කරාතොත් මේ වගේ වීඩියෝ එකක් දාපු සැනින් ඔයාගේ phone එකට notification එක කරා ගෙන ගැනීම හැකියාවක් තියෙනවා. ඒ තරන්නේ මේ වීඩියෝ එකට value එකක් තියෙනවා නම් අනිවාර්යයෙන් like එකක් දාන්න. මේ දැනුම ඔයාගේ යාළුවන්ට share කරන්න අවශ්‍ය කියලා හිතෙනවා නම් ඔයාලට පුළුවන් වීඩියෝ එකට දෙන share button එක click කරලා ඔයාගේ අනිත් social media තුලත් මේ වීඩියෝ එක share කරන්න. ඒ විතරයි මේ අද වීඩියෝ එක ගැන ඔයාලට හිතෙන්නේ මොකද්ද? ඔයාලට වීඩියෝ එක ගැන තියෙන idea එක, ඔයාගේ වීඩියෝ එක ගැන තියෙන අදහස අනිවාර්යයෙන්ම ඔයාලා වෙනුවෙන්ම තියෙන comment section එකේ comment එකක් දාන්න තමතත් කරන්න එපා. ඉතින් වැඩිය තවහක් ඕනේ නැහැ. අද බලමු මොකද්ද වීඩියෝ එක කියලා. කලින් පුංචි දෙයක් කියන්න යාළුවනේ. ඔයා use කරන Android phone එක ගොඩක්ම slow ද, phone එක හිර වෙනවද, phone එක රත් වෙනවද, එහෙම නැත්නම් applications phone එකේ සමහර ඒවා use කරන්න බැයිද? මේ වගේ ප්‍රශ්න ඔයාලට තියෙන්න පුළුවන්. මේක Android phone එක use කරද්දී සාමාන්‍ය තියෙන ප්‍රශ්න. ඉතින් මේක යම් තාක් දුරට විසඳ ගන්න පුළුවන් කෝ කිසිම app එකක් පාවිච්චි නොකර ඔය විශ්වාස කරනවද? ඔව්, ඔයාගේ Android phone එකත් ගොඩක් වෙලාවට අපිට ස්පීඩ් කර ගන්න පුළුවන්. ඒකත් කිසිම app එකක් පාවිච්චි නොකර. ඉතින් මෙන්න මේ සම්බන්ධව කියලා දුන්න වීඩියෝ එක දැන්ට මිලියනයකට ආසන්න ප්‍රමාණයක් බලලා තියෙනවා. ඒ කියන්නේ ඉතින් මිලියනයක් බැලුවා කියන්නේ ඔයා හිතන්නකො කොච්චර මේ වීඩියෝ success වෙන්නේ නැද්ද කියලා. ඉතින් ඔයාගේ phone එක ගොඩක්ම slow නම්, phone එක හිර වෙනවා නම්, phone එක රත් වෙනවා නම් මේ වීඩියෝ වල දාලා link එක මම description area එකේ දාලා දෙනවා. ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක බලන්න. ඒ විතරක් නෙමෙයි ඔයා use කරන dial-up ද, hash ද, mobitel ද, airtel ද මේ ඔනේම sim එකකට ඇතිවෙන්න data ගන්නත් මම ක්‍රමයක් කියලා දීලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකට දාලා link එක මම description area එකේ දාලා තියෙනවා. ඔයාලට උලා මේ වීඩියෝ එකත් බලන්න. හරියන්නේ මං කියන්නම්කෝ අද අපි මේ වීඩියෝ එකේ මොකද්ද කතා කරන්න කියලා. ඔයාලා හැමෝම WhatsApp කියන application එක අනිවාර්යයෙන්ම use කරනවා. මොකද social media application අතරේ ඔනේම කෙනෙක් use කරන application එක තමයි මෙන්න මේ WhatsApp කියන්නේ. ඉතින් 2024 වර්ෂයේ, ඒ කියන්නේ එළඹෙන වර්ෂයේ මෙන්න මේ WhatsApp කියන application එක අයින් කරනවා කියලා ඔන්න කියලා තියෙනවා. හොව් හොව් කලබල වෙන්න එපා. මේක ඔරිජිනල් ඇප්ලිකේෂන් එක ගැන නෙමෙයි කියන්නේ. අපි හැමෝම දන්න WhatsApp mod කියලා ඇප්ලිකේෂන්ස් වර්ගයක් තියෙනවා. GB WhatsApp, Bio WhatsApp, Red WhatsApp, FM WhatsApp. මෙන්න මේ වගේ නොයෙකුත් WhatsApp ඇප්ලිකේෂන්ස් තියෙනවානේ. මේවට අපිට සරලව හඳුන්වන්න පුළුවන් third party කියලා. ඇයි මෙන්න මෙහෙම දැන් මේවට කියන්නේ? දැන් මම මීට අවුරුද්දකට විතර කලින් වීඩියෝ එකක් කරා. මෙන්න මේ mod WhatsApp ගොඩක් අය use කරන්න ගත්ත කාලේ මේ වගේ privacy data එක ගැන මේගොල්ලෝ කිසිසේත්ම වග කියන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔරිජිනල් WhatsApp ඇප්ලිකේෂන් එක ගත්තොත් එහෙම මේකේ සිකියුරිටි එකත් තියෙන ගත්තොත් එහෙම টොප් ලෙවල් එකේ තියෙන්නේ. මොකද මේක Meta සමාගමටයි තියෙන්නේ. මේ WhatsApp කියන ප්‍රොඩක්ට් එකත් එක්ක Facebook, Instagram මේ වගේ නොයෙකුත් ප්‍රොඩක්ට් මෙන්න මේ Meta සමාගමටයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ mod WhatsApp කියන එක ගත්තොත් එහෙම කිසිම සිකියුරිටි එකක් නැහැ. මේකෙන් ඔයාලගේ data තව කෙනෙක්ට ඒගොල්ලන්ට විකුණන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මට මේ mod WhatsApp එකක් develop කරලා ඔයාලට මේක හඳුන්වා දීලා ඔයාලා මේක download කරලා use කරද්දී ඔයාලගේ data ටික මට යම් මුදලකට හෝ තව කෙනෙකුට විකිණීමේ හැකියාව තියෙනවා. අපේ භාෂාවෙන් කිව්වොත් එහෙම ෆොටෝ එකක් ලීක් වෙන්න උනත් මෙන්න මේක මාර්ගයේ අවස්ථාව තියෙනවා. ඉතින් දැන් ඔයාලට මම පෙන්නන්නම් මෙන්න මේ විදිහට මේක සාක්ෂිත් එක්කම ඔයාලා ඔයාගේ phone එකේ web browser එකක් open කරගෙන එහෙම නැත්නම් Google එකට ගිහිල්ලා ඔයාලා search කරගන්න මම මෙන්න මේ කියන එක WhatsApp mod news කියලා ඔයාලා පොඩ්ඩක් Google එකේ search කරගන්න. මම මෙන්න මේ විදිහට mod WhatsApp news කියලා search කරගන්නවා. මෙන්න මේ විදිහට search කරගත්තාම යාළුනේ අපිට උඩින්ම එනවා මෙන්න මේ විදිහට පොඩි website එකක්. ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට උනත් මේක check කරගන්න පුළුවන්. මෙන්න මේ website එකට යන්න. මේ website එකට ගිහිල්ලා ඔයාලා මේකේ තියෙන details ටික පොඩ්ඩක් කියවලා බලන්න. මෙන්න මේ විදිහට මේ website එකට ඇවිල්ලා මේකේ තියෙන details ටික කියවුවාම ඔයාලටම idea එකක් ගන්න පුළුවන්. දැන් ඔයා English දන්නේ නැති කෙනෙක් නම් පොඩ්ඩක් Google Translate වගේ application එක use කරලා පොඩ්ඩක් ඔයාලා කියවලා බලන්න. මෙතනට තියෙන ඩීටේල්ස් වලට අනුවම කියනවා මේක third party application එකක් නිසා ගොඩක් වෙලාවට මේකෙන් කාගේවත් data ගැන වග කියන්නේ නැහැ කියලා. එතකොට ඔයාම හිතන්න මේ mod WhatsApp එකකින් අලුතෙන් එන features හඳුන්වා දුන්නට ඔයාගේ security එක ගැන මේගොල්ලෝ කවදාවත් වග කියන්නේ නැහැ. ඒතුවා ඉස්සර ඉඳන් mod WhatsApp use කරන කෙනෙක් නම් ඔයාලට මම 2024 දී එහෙම නැත්නම් ඊළඟ අවුරුද්ද වෙනකන් ඉන්න ඕනේ නැහැ. දැන්ම ඔයාලට පුරන් original WhatsApp application එක මාරුවෙන්ට. මොකද අලුතෙන් මොන ෆීචර් එක හඳුන්වා දුන්නත් අපිට අපේ සිකියුරිටි එක, අපේ ප්‍රයිවසි එක තරම් කිසි දෙයක් වටින්නේ නැහැ. මොකද ඔයාගේ ෆොටෝ එකක්, වීඩියෝ එකක් තව කෙනෙක්ට විකුණනවා කියන්නේ ඔයාම පොඩ්ඩක් හිතන්න. එතකොට ඔයා ආරක්ෂා කරගන්න ඔයාගේ පෞද්ගලිකත්වයට මොකක්ද වෙන්නේ කියලා ඔයාම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඉතින් ඔන්න 2024 වර්ෂයේදී මෙන්න මේ mod WhatsApp අයින් කරනවා කියලා තමයි මෙටා සමාගමත් කියලා තියෙන්නේ. ඉතින් ඔයාලට මට මේකෙන් දැනුවත් කරන්න ඕනේ උනේ මෙන්න මේ මොඩ් WhatsApp කවදාවත් යූස් කරන්න එපා. මොකද මෙන්න මේ ආයතන විසින් කවදාවත් ඔයාගේ ප්‍රයිවසි එකවත් ඔයාගේ සිකියුරිටි එකවත් මෙන්න මේ කිසි දෙයකට වග කියන්නේවත් නැහැ. ඔයාගේ data ආරක්ෂා කරගන්න මේගොල්ලෝ බැඳිලා නැහැ. ඉතින් මට පුංචිවට කෙටියෙන් ඔයාලට තේරෙන සිංහලෙන් පැහැදිලිව මෙන්න මේක තමයි අද වීඩියෝ මට කියලා දෙන්න ඕමනාව තිබ්බේ. ඉතින් අදගෙන අපේ වීඩියෝ එකත් ඔයාලා හැමෝටම ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා වගේ යාළුවෝ හැමෝටම. ඉතින් යාළුවනේ වීඩියෝකට අනිවාර්යෙන් වැලියු එකක් තියෙනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න. අපේ YouTube channel එකේ මේ වගේ දේවල් ඉස්සරහටත් ඔයාලට බලන්න අවශ්‍යයි කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් දැන්ම අපේ YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒතරන්නේ මේ දැනුම වගේ යාළුවන්ට share කරන්න. අනිවාර්යෙන් වීඩියෝ එක share කරන්න තමත් එක්ක කරන්න එපා. අද වීඩියෝ එක ගැන ඔයාලට තියෙන idea එක ඔයාගේ අදහසත් අනිවාර්යෙන්ම comment එකක් දාන්න. ඉදිරියට මොකක් හරි වීඩියෝක් අවශ්‍ය නම් ඔයාලට පුළුවන් ඒකත් comment එකක් දාන්න. ඉතින් යාළුවනේ ඊළඟ වීඩියෝ එකකින් හම්බෙනවා. සුබ දවසක් ඔයාලා හැමෝටම. Assess and I change, possessed by the thought I'll be free one day from society's restraints. Money, clout and fame, a disease, a plague we all love to hate. Have to play the game, have to make a name. All our insecurities are on display. This is war with the enemy. Think that it was meant to be. Living in a time where